සින්නේ සිත උපනිතට බැඳුණු සිත මේ සතේ ආරාධිත කතාබහට සම්බන්ධ කරගන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන සුමන අමරසිංහ මහත්මිය. අද දවසේදී අපි සෝදානම් ඇයත් එක්ක කතා බහ කරන සුමන මහත්මිය ආයුබෝවන් සුබ සන්ධ්‍යාව. ආයුබෝවන්. දැන් මේ දවස්වල ජීවිතේ කොහොමද කියලා හවොත් මොනවාගේ උත්තරයක්ද තියෙන්නේ? ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඇයි මේ තරම් සුන්දර රංගන ශිල්පිනියක් ඉදිරියට කලාශේත්‍රය තුළ දිගු ගමනක් ඇවිල්ලා අද වෙන විට ජීවිතේ එපා වෙලා කියලා කියන්නේ? ඇත්තනේ දිගු ගමනක් ආවා. සිනමාවට සේවයක් කරන්න අපි පුළුවන් තරම් උත්සාහ ගත්තා. රංගපාලා ඔහෙ පැත්තකට වෙලා ඉන්න නෙමෙයි. නිෂ්පාදනය කරා, සහාය අධ්‍යක්ෂණය කරා, ඉතින් රොයිට සපෝට් කරනා හැම ෆිල්ම් එකකටම කොස්ටියුම්ස් ද ආටිස්ට්ලාද සේරමලම ඒ වගේම අලුත් කට්ටිය ඉන්ට්‍රඩියුස් කරා. ඒ සේරම දේවල් කරලා අපි ඉතාම විශේෂත්ව දෙයක් තමයි අපි කරපු ෆිල්ම්ස් දෙකක් ඇමරිකාවේ ගිහිල්ලා කරපු ෆිල්ම්ස් දෙක තාම දැන් අවුරුදු 3ක් 4ක් තිස්සේ පෝරිමේ. අපි පොඩක් මේ අතීතයටම ගියොත් එහෙම ලස්සන මොහොන තරගය හරහා තමයි සිනමාවට එන්නේ. ඔව්. එදා මොකද හිතුනේ? නිකන් සාමාන්‍යයෙන් ඇත්තටම මන් දන්නේ නැහැ. ඒක ඒ හිටපු ගමන් එක එක්කනා කියනවනේ මම මෙහෙම වෙන්න හිටියා මෙහෙම වෙන්න හිටියා කියලා. ඔය ලස්සන මොහොන තරගයටත් මම ගියේ මගේ යාළුවෙක් තමයි මට හොරෙන් දාලා තියෙන්නේ මගේ පින්තූරේ. හ්ම් හ්ම්. 1000 ගානක් විතර හිටපු සෙනඟෙන් 100කට තේරුණා. 100ෙන් 50කට තේරුණා. 50ෙන් 25ටත් තේරුණා. 25ට තේරුණාම තමයි මම දන්නේ මගේ ෆොටෝ එකක් මෙයා දාලා කියලා. ඉතින් 25 වෙනි එකට සුදර්ශයකට එන්න කියලා තිබුණා. ඒ කියන්නේ එතනින් තෝරනවා මම හිතන්නේ 5 දෙනෙක්ද 4 දෙනෙක්ද. ඒකටත් තේරුණා. ස්ටේඩියම් එක මං හිතන්නේ කොළඹ ස්ටේඩියම් එකේ තමයි තිබුවේ 1, 2, 3 ඒක. එතකොට ලේක් හවුස් එකේ අපේ එඩ්මන් කාර්ය කරවන තුමා තමයි මං හිතන්නේ ඒක බාරව හිටියේ. ඉතින් එදා ඒක තේරුවාම මේ රූබිඩි මෙල්, විමලදාස පෙරේරා, GDL පෙරේරා, ධර්මශ්‍රී කල්දේරා ඒ ඔක්කොමලම මට කතා කරා ෆිල්ම් එකට. ඉතින් ඒව ඇත්තරම ලොකු චරිත නෙමෙයි, ආධුනිකයින්ට විදිහට දෙන සාමාන්‍ය චරිත. ඉතින් ඒවට ගියා. එතකොට විශේෂයෙන්ම හොඳ චරිතයකට කතා කරේ පිපෙන කුමුදු එකේ රූබිඩි මෙල්. ඒකෙන් ද නිලියක් වෙන්න ආසාවකුත් තිබ්බද ඒ කාලේ? නිලියක් වෙන්න ඇත්තරම ආසාවක් තිබුණේ නැහැ. මගේ හරීම ආසාව තිබුණේ එයා හොස්ටස් කෙනෙක් වෙන්න. ඉතින් ඒ වුණාට මේකට නිකම්ම නිකං ඇදිලා ආවා මගේ යාළුවා හින්දා. පාසල් කාලෙවත් රංගන කටයුතු කරලා දෙනවද? කරා කරා. මම මේ නාට්‍ය මන් රඟපෑවා මම මේ කුමාරීට. ඒ වගේ පාසල් නාට්‍ය වල නම් ඉඳලා තියෙනවා. නෑ ඒ විතර නෙවෙයි. කවුද මේ අපේ සුගත පාලි සිල් වගේ නිල් කටරොල් මල් නාට්‍යයේ මම සීගිරි ළඳක් විදියට රඟපෑවා. ඒකේ ඇත්තටම මට තාම මතකයි මල්කාන්ති නන්දසිරි, මර්සි එදිරිසිංහ ඔය වගේ කට්ටියත් හිටියා. ටෝනි රණසිංහ තමයි ඒකේ මේන් පාට් එක කරේ. ඉතින් ඒකෙත් මම ළඟපෑවා. දැන් ගෙදරින් කොහොමද ලැබුණේ රංගන ශිල්පිනියක් වෙන එදා? දැන් අද කාලේ වගේ නෙවෙයි ඒ කාලේ. අපෝ කැමති නෑ. ඉස්සර තාත්තගේ නීතියක් තිබුණා හැන්දෑවේ 6 වෙනකොට ගෙදර ඉන්න ඕනේ කට්ටියම. ඉතින් 6ට එන්න බෑනේ. සමහර දවසට මං අම්මත් එක්ක තමයි යන්නේ. ඉතින් අම්මා තමයි හරියට බැනුම් අහන්නේ. මේ ළමයව නරක් කරන්නේ වා තමයි මේ එක එක තැන්වල එක්කන් යනවා. කොහෙද යන්නේ අර මේ කියලා. ඊට පස්සේ ටිකක් කල් යනකොට තමයි දන්නේ තාත්තා මම චිත්‍රපටි වල රඟපානවා කියලා. එහෙම දැනගත්තට පස්සේ මොන වගේ ප්‍රතිචාරද? දැනගත්තට පස්සේ ඉතින් අම්මේ ප්‍රතිචාර නම් කතා කරලා වැඩක් නැහැ. බැනුම් තමයි ඉතින්. අපි අද දවසේදී ආරාධනා කරේ අපේ රටේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන සුමන අමරසිංහ මහත්මියට. අපි මේ කතාව මෙතනින් පටන් ගමු. සිනමාවට ආවට පස්සේ රිදීතරේ වැඩියෙන්ම පෙම්වතා බවට පත් උනේ කවුද? පෙම්වතා විදිහට රොයිට් එක තමයි. මොකද සුජීව නේත්‍ර සූකිරි කෙල්ල ඔබයි මමයි ඒ වගේ චිත්‍රපට සුදුපාර වියෝ ඔය වගේ චිත්‍රපට තිස්සත් හිටියා. නමුත් රොයි තමයි වැඩිපුර හිටියේ. ඒ වගේම අපි මතක් කරමු මේ රොයිඩ් ද සිල්වා මහත්මයා හමුනේ කොහොමද? හතර පෙරළිය කියලා චිත්‍රපටයක් කරා එල්එම් පෙරේරා. ඒකෙදි තමයි රොයිව හම්බුනේ මට. ගාමිණි ඔක්කොම නළුවොත් එක්ක රඟපාලා තිනවා. ගාමිණිත් එක්ක ඇරෙන්න විජේ, එතනින් ගියාම සනා, ටෝනි, ජෝ, සේනාධීර රූපසිංහ වගේ ඇත්තරම ඔක්කොම කට්ටියත් එක්ක රඟපාලා තිනවා. රඟපාපු නොපාපු අර සමහරු අහනවානේ රඟපාපු කට්ටිය. ඒතර ගොඩාක් කෙනෙක්ගේ නම් කියන්න බෑනේ. නඟ නොපා හිටියේ ගාමිණිත් එක්ක විතරයි. ඇයි ගාමිණි මහත්මතක රඟපාන අවස්ථාවක් ලැබුණ නැද්ද? නැත්තම් මං හිතන විදිහට උසේ ප්‍රශ්නයක් තියුණා.
මං ඇහුවතම දැන් ඒ කාලේ නිර්මාණ කනේ නිරන්තරයෙන් චිත්‍රපට බිහිවුණු කාලයක්නේ. දැන් නිර්මාණ දැන් අපිට අහලා තියෙනවා නිර්මාණයකට බාරගත්තට පස්සේ ඒ නිර්මාණ ඉවර කරන්න කලින් තව චිත්‍රපට කිහිපයකට මාස්සන් තබනවනේ. එහෙම කාලයක්නේ. දැන් එහෙම කාලෙක දැන් මග හැරුණු හොඳම නිර්මාණයක් නැද්ද? දැන් සුමන මහත්මිට ආරාධනා කරනවා දින ප්‍රශ්නයක් හරි මොකක් හරි හේතුවක් නිසා. අම්මේ ඒ වගේ චිත්‍රපට කීපයක්ම තියෙනවා. විජේත් එක්ක මට ආව චිත්‍රපටි සෑහෙන්න. ඒ ආපු හැම ෆිල්ම් එකකටම මට යන්න විදියක් නැහැ. එතකොට අපි එක්ක නුවර එළියේ නැත්තම් වෙන කොහරි ආපහු ගෙදර එනවා. නුවරෙළිය ඉඳලා ආපහු අනික් වෑන් එක ඇවිල්ලා තියෙනවා. ඒත් යන්නේ නුවරෙළියටමයි. ඉතින් ඒ වගේ බිසි කාලයක්. ඉතින් මට රඟපාන්න ඇත්තටම ගොඩාක් ඒවා මිස් වුණා. ඒ ගැන අද මොකද හිතන්නේ? කනගාටුවක් නැහැ. මොකද මං ඉන්න තැන තාම ඉන්නවනේ. ඉතින් ඒ විදිහට හොඳට. හරි. දැන් මේ ගෙදරින් සිනමාවට එනවට වැඩි කැමැත්තක් තිබුණ නැහැ. දැන් හැබැයි අවසානයේ රංගන ශිල්පිනියක් නිලියක් බවට පත් වෙනවා. නළුවෙක්වම සහකරුවෙක් විදිහට හොයාගනිද්දි ගෙදරින් ඒ කාලේ ඒකනම් නළුවෙක් සහකාරයෙක් විදිහට හොයාගන්නවා කියලා හිතුවෙම නැහැ. නමුත් ඒක ඒ විදිහට වුණා. හැබැයි ඒක නරකක් උනේත් නැහනේ. මට ඇත්තරම මම කියන්නේ මගේ ජීවිතේ හොඳම හොඳ හැරවුම් ලක්ෂ රෝයි හම්බුණාට පස්සේ තමයි. ඉතින් ඇත්තටම ඉතින් ඒක වරදක් වුණේ නෑ. අද තව වෙනකන් අපි දෙන්න හොඳට ඉන්නවා. දැන් අපි කසාද බැඳලා අවුරුදු 35ක් 40ක් විතර වෙනවා. ඉතින් හරි සන්තෝෂෙන් ඉන්නවා. අපි දෙන්න පිටරට යනවා, ගිහිල්ලා චිත්‍රපටි කරනවා. නමුත් කඩා වැටුනේ අපේ හිත එහෙම් පිටින්ම. චිත්‍රපටි දෙකක් කරලත් අපිට තවත් ඉන්නවා ප්‍රොඩියුසර්ලා. අපිට ඕනම් බොරු කියලා ඒ ප්‍රොඩියුසර්ලා වල්ලගෙන ෆිල්ම් කරන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ අපි. ඉස්සෙල්ලා මේ ෆිල්ම්ස් දෙක රිලීස් කරලා ඊට පස්සේ කරනවා. නිකන් අපි මේ මිනිස්සුන්ගෙන් ඇඩ්වාන්ස් අරගෙන සල්ලි කඩාගෙන මේ මිනිස්සුන්ව මුලා කරලා එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් කවදාහරි මේ චිත්‍රපටි දෙක රිලීස් වුණාට පස්සේ අපේ ගාව නිර්මාණ කීපයක්ම තියෙනවා. එහෙම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සොන්දර මතක හැම බොහොමයක් ඇති. අමතක නොවන මතකයක් අපි මතක් කරමු. අමතක නොවන මතකයන් නම් කවදාවත් මේ රෝයි මට ගහලා නැහැ. රෝයි ෆිල්ම් එක මට ගැහුවා හොඳටම කම්මුලට. එතකොට මං ඒ කන්දෙන් පෙරලිලා පෙරලිලා ගිහිල්ලා ගඟකට වැටිලා ලොකු අකරතැබ්බයක් වුණා. ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක සූගිරි කෙල්ල චිත්‍රපටයේ. ඉතින් ඒ විදිහට වෙලා ඊට පස්සේ මම වැටෙනවා කන්දක් වගේ දැනේ. ඒකේ ඇත්තටම පෙරලිලා යන්න තියෙනවා. ඒ වගේම පෙරලිලා ගිහිල්ලා ගඟකට වැටෙන්නේ. ඒ ගඟට වැටුනාම ඊට පස්සේ මෙයා දුවගෙන ඇවිල්ලා බාම බේර ගන්නවා. එන්නේ ඒව අමතක වෙන්නේ නැති සිද්ධි. දැන් මේ වර්තමානයේ බිහිවන නිර්මාණ වලට මේ කොහොමද ඔබතුමිට ඇරයුම් ලැබෙනවද? මම නම් රෝයි කරනේ වගේ තමයි රඟපාන්නේ. ඒත් සමහර වෙලාවට රෝයි කරනේ වගේ රඟපාන්නේ නැහැ. මට කිව්වනේ ඒ හේතුව එයාට දැන් මෙහෙමයි. දැන් මම රඟපපා මේකප් දාගෙන මේවා කරගෙන ඉන්නකොට සෙට් එකට වෙලා ඉන්නකොට කිසි දෙයක් කරන්න බෑ. කට්ටිය එන ආටිස්ට්ලාගේ උදේ කෑම බලන්න ඕනේ, දවල් කෑම බලන්න ඕනේ, තීක බලන්න ඕනේ. එතනින් ගියාම ගෙවල් දොරවල් ලොකේෂන්ස් හොයලා දෙන්න ඕනේ. එතනින් ගියාම ආටිස්ට්ලාගේ මොන හරි අඩුපාඩුකම් තියෙනනම් ඒවා හොයලා ඇඳුම් අරවා මේවට යන්න ඕනේ. ඉතින් එතකොට මට යන්න බෑනේ, රඟපාන්න බෑනේ. ඉතින් මම කරන වැඩේ මගේ සහෝදර නිලියෙක්ව මම ඒකට යොදවනවා මගේ චරිතයට. ඉතින් ඉඳලා දැන් මං හිතන්නේ මං ගෙදර බුදුන් අම්ම එකේ කමල් එක්ක රඟපෑවා මගේ පුතා විදියට කමල්. මං හරි ආසයි චිත්‍රපටියට. ඒ වගේම රොයි කරපු කඩුණු පොරොන්දුව විජේත් එක්ක රඟපෑවා. ඒක කඩුණු පොරොන්දුව නව නිර්මාණේ. ඉතින් මම කරන්න ඕනේ දේවල් කරලා තිනව. දැන් මම කරන්නම ඕනේ කියලා නෑ රොයි ලියන කතාවල. අපිට පුළුවන් අලුත් නළුවිනියන් ඉන්ට්‍රඩියුස් කරන්න. ඉතින් ඒ වගේ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ දැන් ඇමරිකාවේ කරපු ෆිල්ම්ස් දෙකේම ඒක කීත්‍රංග තමයි අපිට ඒ චාන්ස් එක දුන්නේ රොයිගේ ගෝලෙක්. ඇත්තටම ඒකේ චරිත දෙකක් කරා. මොකද ඇමරිකාවේනේ ලොකේෂන්ස් ඔක්කොම ඒවා හොයන්නේ වෙන ඒගොල්ලන්. මම හරි ෆ්‍රී හිටියා. ඉතින් ඒක නිසා මට ඒක කරන්න මේ පුළුවන්කම ලැබුණා. අපි දැන් මතක් කරොත් එහෙම මේ එදා දැන් නොහිතපු විදියට රංගන ශිල්පිනියක් වුණා. රටේ ජ්‍යෙෂ්ඨම රංගන ශිල්පිනියක් දැන් අපිට ඉන්න. අද මොකද හිතන්නේ නිලියක් වීම ගැන? තාමත් සන්තෝෂයි නිලියක් වීම ගැන. මෙන්න මේවා තමයි ඉතින් පාම වෙන දේවල් සිනමා කම්ර කර්මාන්තයට. දැන් අපිට ඇති කාලයක් නෑ කියමුකෝ. අපි තව ටික කාලෙකින් අපි සිනමාව අතහැරලා යන්න පුළුවන් අපිට.
අපි ජීවත්තුනේ සිනමාවෙන්. ඒක නිසා සිනමාවට සේවයකුත් කරලා තියෙනවා. ඒ වුණාට අලුත් කට්ටිය බිහි කරලා තියෙනවා. අලුත් නළු නිළියන් සේවයක් කරලා තියෙනවා. සේරම හරි. නමුත් අපි කරපු දැන් තව මාත් එක්කම කරපු ප්‍රොඩියුසර්ලා ඉන්නවනේ. ඇන්ඩි සමරසේන කියලා කෙනෙක් ඉන්නවා. කීත්‍රංග. ඉතින් ඒගොල්ලන්ගේ මුදල් යොදවලා තියෙන මේ චිත්‍රපටි මගේ මුදලුත් යොදවලා තියෙනවා. නමුත් ඒ චිත්‍රපටි රිලීස් වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නකට තියෙන්නේ. ඉතින් ඒක කාටවත් ප්‍රශ්නයක් නෙමේ. දුවන එකද නොදුවන එකද කියලා නෙමේ ප්‍රශ්නේ. ෆිල්ම් එක දාන්න ඕනේ. ඒ වගේම ෂෝස් තුන නම් ෂෝස් හතර නම් ඒවා ඒ විදිහට පෙන්වන්න ඕනේ. තියන්නේ ඒකයි මට හරිම කනගාටු මේ සිනමාව ගැන. දැන් අවසාන වශයෙන් මම ඇහුවත් මෙහෙම එකක්. දැන් අපි දකිනවා දැන් සිනමාවේ දායිදම් ඉඳලා සිනමාව ගැන හොඳටම අවබෝධයක් තියෙනවා. අපි කිව්වොත් අද තියෙන සිනමාව මෙතනින් එහාට අර අතීතයේ අපි 70 දශකයේ ගැන කතා කරනවා වගේ 70 දශකයට අරන් එන්න මුලින්ම කරන්න ඕනේ මොකක්? මුලින්ම කරන්න ඕනේ බෙදා හැරීම, චිත්‍රපටිය ගෙන්වීම, සංස්ථාවට අර බාර ගන්න ඕනේ. ඇයි සංස්ථාව ගන්න නැත්තේ? සංස්ථාව බාර අරගෙන හොඳ මේ අනික චිත්‍රපටි සංස්ථාවට ඒ කාර්යභාරය කරනකොට ඒකේ ඉන්න සේවකයින් පවා ඒව හොඳට ප්ලෑන් කරලා ලස්සනට කරගෙන යන්න ඕනේ. එහෙම කරොත් අපිට 70 දශකයේ වගේ ඉන්න පුළුවන්. මම නම් දන්නවා ඒක දැන් කඹ ඇඳිල්ලක්නේ දැන් තියෙන්නේ. දැන් සමහර වෙලාවට එක එක්කනා චිත්‍රපටි පෙන්නනවා සෙන්සර් එකට පෙන්නුවට පස්සේ ඉස්සර සෙන්සර් එකට පෙන්නුවා එච්චරයිනේ. සෙන්සර් එකේ අනුපිළිවෙලට තමයි ෆිල්ම්ස් රිලීස් කරන්නේ. දැන් එහෙම නෙමෙයි. අපි තව සල්ලි වියදම් කරලා තියටර්ස් වලට පෙන්වන්න ඕනේ. තියටර් වල ඉන්න කට්ටිය තමයි ඩිසයිඩ් කරන්නේ. මේ චිත්‍රපටි සංස්ථාව නෙමෙයි. චිත්‍රපටි සංස්ථාවෙන් ස්ක්‍රිප්ට් එක පාස් වෙනවා, රෙජිස්ටර් වෙනවා. ඒ සේරම දේවල් වෙලා අපි පෙන්වන්න ඕනේ තියටර් කට්ටියට ඕනේ වුණොත් තමයි මේ ෆිල්ම් එක ගන්නෙ. අන්න ඒ වගේ. ඉතින් ඒගොල්ලන්ට ඩිසයිඩ් කරන්න බෑ. ඕක හොඳම නිදසුනක් තමයි හෝගාන පොකුණ රිලීස් එක රිජෙක්ට් කරලා තිබුණේ, අයින් කරලා දාලා තිබුණේ. නමුත් හෝගාන පොකුණ අරගෙන රිලීස් කරා මොන මොනවා හරි දෙකින් පුෂ් එකක් දීලා ඒක හොඳට දිව්වා. ඉතින් කොහොමද කියන්නේ, මේ කාටවත් කියන්න බෑ. කිසි කෙනෙකුට කියන්න බෑ මේ ෆිල්ම් එක දුවනවා, මේ ෆිල්ම් එක දුවන්නේ නැහැ. ඒ විදිහට කියන්න බෑ. හරි, අපි එහෙනම් ඉතින් සිනසිතෙන් ප්‍රාර්ථනා කරන්නේ කවදා හරි දවසක නුදුරු දිනකදී මේ සිහිනලවක් චිත්‍රපටය සහ නැවතත් තොම්පචිය චිත්‍රපටය දකින්නට අවස්ථාව ලැබේවි. ආදරණීය ශ්‍රාවකින් අපි ආරාධනා කරන මේ නිර්මාණ බලන්න. ඒ වගේම තමයි මේ තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා අපි සුමන මහත්මිය ඔබටත් අපි ප්‍රාර්ථනා කරන සිනසිත තුලින් ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි. සිනසිත උපනිතට බැඳුණු සිත.